හිතෝපදේශ 11. හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි. හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි. අහංකාරයේ සමග නින්දාව එයි. එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත. අවංකයට අවංකකම මඟ පෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි. මරණ දිනේදී සම්පතින් වැඩක් නැත. එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි. දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ. අදමැටුකමින් අදමැටුකන්ගේම වැටීම සිදුවේ. අවංක අය සිය දැහැමිකමින් ගැලවෙති. එහෙත් ද්‍රෝහියෝ සිය කූට උපායවල අසු වෙති. දුදනාගේ මරණය සමග ඔහුගේ පැතුමද නැසේ. අභක්තිකයන්ගේ ප්‍රාර්ථනාද එසේම නැසේ. ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත. දුෂ්ඨයා මියදෙනු වෙනුවට විපතට පත්වෙනු ඇත. අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති. එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැලවෙති. දැහැමි අයට සිත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි. නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නගයි. අවංකායගේ ආශිර්වාදයෙන් නගරය උසස් වේ. එහෙ දුදනන්ගේ වදනින් එය බිඳ වැටේ. සිය අසල්වැසියා හෙලා දකින්නා අනුවණයකි. එහෙත් නුවණැත්තා නිහඬව සිටී. කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සංගවා තබයි. දක්ෂ නායකත්වයේ නැති තැන සෙනඟ පිරිහෙති. එහෙත් අනුශාසකයන් රසක් සිටියොත් රට සුරකී. නොදන්න කෙනෙකුට අපවෙන්න විපතට පැමිණේ. ඉසේ අප නොවන්නා සුරකිව සිටී. විනීත වනිතාව ආත්මගරු ගෞරවේ දිනාගනි. එහෙත් අවනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටක මුදල් නැත. උත්සාහවන්තයා ධනවත් වේ. කාරුණික මිනිසා තමාගේම මිතුරාය. ක්‍රූර මිනිසා තමාගේම සතුරාය. දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියතය. දැහැමි ජීවිතේ පිහිටි අය ජීවනය ලබති. නපුරු මග යන්නෝ මරණය ළඟා කරගනිති. වංකාය සමිඳුන්ට පිළිකුලකි. අවංකාය එතුමන්ට සතුටකි. දුෂ්ටයා දඬුවන් ලැබුණු සහතිකය. එහෙත් සුදනන්ගේ පරපුර ඒ නිදහස් වනු ඇත. ඌරකුගේ හොම්බෙහිලු රන්මුදුව යම්සේද අනුවන කාන්තාවන්ගේ රූ සපෝදෙසේමය. දමිටුන්ගේ මනදොල හුදෙක් යහපත සඳහා වේ. දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත. කෙනෙක් අතමිට දිගහැර දිතත් පොහොසත් වෙති. තව කෙනෙක් දැඩි මසුරුකමින් දිතත් දිලිඳු වෙති. ත්‍යාගශීලී වන්න එවිට ඔබ පොහොසතෙක් වන්නේය. අන්‍යයන්ට ආධාර කරන්න අන්‍ය ඔබට ආධාර කරති. අනුන්ට නොදී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත. එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත. යහපත ගැන වීරය කරන්න කරුණාව ලබයි. එහෙත් නපුර සොයන්න නපුරම ලබයි. වස්තුව කෙරේ විශ්වාසයේ තබන්න වියදි කොලයක් මෙන් වැටෙයි. එහෙත් ධර්මිෂ්ඨයා අමු කොලයක් මෙන් ශස්ත්‍රීක වෙයි. සිය පවුල අවුල් කරන්නාට හුලම් බොන්න වෙයි. මෝඩයා පැනවතා හට වහලකු වනු ඇත. ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පළදරයි. එහෙත් සැහැසි අයට එය නැති වී යයි. බලන්න ධර්මිෂ්ඨයා මෙලවදී හොඳ ප්‍රතිඵල ලබයි. ඊට කොතරම් වැඩියෙන් දුෂ්ඨයා හා පාපිෂ්ඨයා විපාක නොලබද්ද